කුමාර සංගක්කාර මැතිතුමා ක්‍රීඩා නීතිය විදියට සඳහන් කරේත් නැත්නම් ක්‍රීඩා පනත විදියට සඳහන් කරේත් ඔය ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ඉතින් මම හිතන්නේ අපි ඉතිහාසයේ දැකපු දෙයක් තමයි අපි ක්‍රීඩා ප්‍රතිපත්තියක් ගැන කතා කරාට ක්‍රීඩා පනත තුලින් ඒකට ලැබෙන ආවරණය ගැන කතා කරලා තිබ්බේ නැහැ ඉතින් අපි දකින දේ තමයි මේ ක්‍රීඩා නීතිය ක්‍රීඩා ප්‍රතිපත්තිය එහෙම නැත්නම් ස්පෝර්ට්ස් පොලිසිය එක මේ සියල්ලම එකම කාරණේ හැබැයි අපි වෙනස් වෙනස් විදියට කතා කරනවා ඉතින් ඒ හින්දා අපි තීන්දු කර අපි අනිවාර්යෙන් ක්‍රීඩා පනත යාවත් කාලන වෙන්න ඕනේ ඒ සඳහා මේ වෙනකොටත් ගරු ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් අපි පත් කරලා තියෙනවා ක්‍රීඩා කවුන්සිල නියෝජනය කිරීමේ කුමාර සංගක්කාර මැතිතුමා එහි සමාජිකත්වයේ සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා ඒ වගේම ක්‍රීඩා කවුන්සිල වෙනුවෙන් එහි නායකත්වය දරනවා ඉතින් ඉදිරි කාල සීමාව තුළ අපි බලාපොරොත්තු වෙනවා දැනටත් අපි ක්‍රීඩා සමාජවලට එම කමිටුව විසින් දැනට වර්තමාන ක්‍රීඩා පනතත් ඉදිරියේදී හැදෙන්න ඕන ක්‍රීඩා පනතේ තියෙන වෙන්න යුතු වෙනස්කම් පිළිබඳව විස්තරාත්මකව ඉල්ලලා යවලා තියෙනවා ඒකම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ක්‍රවුඩ් සෝසින් පොලිසිය එක නෙමෙයි නැත්නම් ගම්වලට ගිහිල්ලා ක්‍රීඩා සමාජ පවා මුණ ගැහිලා ඒ අයගේ අදහස් ගන්න දැන් උදාහරණයකට අපි පහුගිය දිනවල ගම්වල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිට්ටනිය හදන්න යනකොට ඒ ක්‍රීඩා සමාජවල දරුවන්ටත් හොඳ අදහස් තියෙනවා ඉතින් සමහර වෙලාවට ඒ අයගේ අදහස් තුල මේ ක්‍රීඩා සමාජය යාවත් කාලන කිරීම ක්‍රීඩා සංගම් යාවත් කාලන කරන්න අපිට ප්‍රයෝජනීය වෙනවා ඉතින් ඒ හින්දා අපි ඒ අයවත් මුණ ගැහෙන්න ඕනේ ඉතින් අවුරුදු 50ක් වෙනස් වෙච්ච නැති පනත අපි මාස 3 දෙකකින් වෙනස් කරන්නේ නැතුව ඒකට සාධාරණ කාලයක් දීලා මොකද අවුරුදු 50ක් වෙනස් කරන්න උත්සාහ දරුවෙත් නැහැ කවුරුත් ඒ හින්දා ඊළඟ 50ටත් වෙනස් වෙන්නේ නැහැ කියලා මම හිතනවා ඉතින් අඩුම ගාණ ඊළඟ අවුරුදු 100ට හරියන විදියට ක්‍රීඩා පනත සංශෝධනය වෙන්න ඕනේ ඒ යම් යම් වෙනස්කම් සංශෝධනාත්මක වෙනස්කම් කාලානුරූපව ගෝලීය වෙනස් වීමත් දෙක වෙනස් වෙන්න පුළුවන් ඒකටත් ප්‍රොවිෂන් එක තියෙනවා breaking.lk